මම අද ඔයාලට කියලා දෙනවා ඔයාගේ ඕනම විභාගයක් ගොඩ දා ගන්න උදව් වෙන පොඩි රහසක් ගැන. ඒ තමයි බහුවර්ණ ප්‍රශ්න පොතක් හදන එක. ඒ බහුවර්ණ කියලා කියන්නේ ඉරි ගහන ප්‍රශ්න තියෙන අන්නේ මේ පොතක් හදන එක. ඉතින් මේ බහුවර්ණ ප්‍රශ්න පොතක් හදලා තව පොඩි රහසිගත දෙයක් කරන්න. ඉතින් යන්නේ රහසිගත දේ කියන්න කලින් මම ඔයාලට කියන්න මේ බහුවර්ණ පොතක් හදන එකේ වැදගත්කම මොකද්ද කියලා. දැන් සාමාන්‍යයෙන් ඕනම විභාගයක් ගත්තොත් එහෙම ඒකේ ප්‍රශ්න 40ක් විතර එනවා බහුවර්ණ ප්‍රශ්න. ඉතින් ලකුණු 40ක් විතර ගන්න පුළුවන් මේ බහුවර්ණ මේල් ගහන ප්‍රශ්න වලට හරියට උත්තර ලියලා. ඉතින් හැම විභාගෙම මේ බහුවර්ණ ප්‍රශ්න එනවා. ඉතින් ඔයාට පුළුවන් නම් ඔයාගේ විභාගය තුල මේ බහුවර්ණ ප්‍රශ්න ඉරි ගහන ප්‍රශ්න ටික හරියට කරගන්න. ඒකෙන් ඔයාට ලොකු වාසියක් එනවා ඔයාගේ විභාගේ පාස් වෙන්න සහ ඔයාගේ සාමාර්ථය වැඩි කරගන්න. සාමාන්‍යයෙන් පාඩම් කරන්න කම්මැලි අය ඉන්නවනේ. ඉතින් ඒගොල්ලන්ට ගොඩ යන්න හොඳම ක්‍රමය තමයි මේ බහුවර්ණ ප්‍රශ්න කරන එක. ලියනේවට වැඩිය ඉරි ගහනේවා ලේසියිනේ. මොකද ප්‍රශ්න දීලා උත්තරේ දීලා තියෙනවනේ. ඉතින් ඔයාට තියෙන්නේ හරි උත්තරේ හොයාගන්න. බහුවර්ණ ප්‍රශ්නයකට එන උත්තර හතරෙන් හරිම උත්තරේ හොයාගන්නේ කොහොමද කියලාත් ක්‍රමයක් මම පස්සේ ඔයාට කියන්නම්. නිතර ඔයා පාඩම් කරන ගමන් බහුවර්ණ ප්‍රශ්න පත්‍ර කරනවා නම් ඔයාට ඒකෙන් ඔයාගේ පාඩම් මතකයේ වැඩි වීමකු සිද්ධ වෙනවා. ඉතින් ඔයාගේ විභාගේ දිනන්න උදව් වෙන මේ බහුවර්ණ ප්‍රශ්න පතක් හදන්නේ කොහොමද කියලා මම දැන් කියන්නම්. ඉතින් ඔයා මුලින්ම හොඳ CR පොතක් කරගන්න. පොඩි පොතක් ගන්න එපා. CR පොතක් තමයි වටින්නේ. මොකද ඒක ටිකක් ලොකුයි අපිට හොඳ රීඩ කඩ තියෙනවා. ඉතින් ඔයා ගාව මම හිතන ඔයා ගාව සමහරට ඇති පාස් පේපර් පොතක් එහෙම ඇති. ඉතින් පාස් පේපර් පොතේ බහුවර්ණ තියෙනවනේ. ඉතින් ඔයා කල්පනා කරනවා ඉතින් මම මොකද්ද CR පොතක් අරගෙන ඒක ලියන්නේ. ඉතින් මොකද මගේ ගාව පාස් පේපර් පොතක් තියෙනවනේ. ඒක හරියන්නේ නැහැ. ඔයා අනිවාර්යයෙන්ම CR පොතක් අරගන්න. CR පොතක් අරගෙන ඊට පස්සේ ඔයාට පුළුවන් ඔයාගේ පාස් පේපර් තියෙනවනේ. සාමාන්‍යයෙන් අවුරුදු 10ක් ගමු. දැන් අවුරුදු 10ක එක පේපර් එක ප්‍රශ්න 40යි ප්‍රශ්න 400ක්. ඉතින් ඔයාට ප්‍රශ්න 400ක් ඒ පහුගිය අවුරුදු වලින්ම ගන්න පුළුවන්. ඉතින් ඔයාට පුළුවන් එක ප්‍රශ්න පත්‍රයක් ෆොටෝකෝපි කරලා මේක අලවන්න. වැඩේ කියන්නේ මේක ඔයා අංක දාන්න ඕන. දැන් පළවෙනි බහුවර්ණ ප්‍රශ්නේ 1 2 3 4 එහෙම දිගට අංක දාගෙන යන්න. එකින් එකට. අවුරුද්දෙන් අවුරුද්ද නේ. දැන් බහුවර්ණ ප්‍රශ්න පොතේ තියෙන බහුවර්ණ ප්‍රශ්නනේ. මොන අවුරුද්දෙන් වුණත් කමන්නේ. ප්‍රශ්න ලියන්න. අනුමාන ප්‍රශ්න පත්‍ර ඔයාට හම්බ වෙනවා 30 කෝල වලින්. තව පන්ති වලින් හම්බෙනවා ඇති. මේවත් ෆොටෝකෝපි කරලා අලවන්න. මං ඉස්සර මට පාස්පෝට් පොත අති වුණේ නැහැ. මං කරපු වැඩේ යාළුවෙක්ගෙන් බහුවර්ණ පාස්පෝට් පොත ඉල්ලගෙන ඒකේ තියෙන බහුවර්ණ ප්‍රශ්නේ මගේ බහුවර්ණ පාස්පෝට් පොතේ ලියුවා. ඉතින් එහෙම කළා තමයි මං ටික ටික වැඩි කරේ. ඉතින් මට මතකයි දවසල මං හිතන්නේ බහුවර්ණ ප්‍රශ්න 1000ක් විතර මගේ පොත ඇතුලේ එහෙම තිබුණා. ඒක ඔයාලට පෙන්වන්න තුනක් නියමයි. මගේ ගාව දැන් ඒක නැහැ. හැමදාම දවසට බහුවර්ණ ප්‍රශ්න 5ක් 6ක් මේ පොතට එකතු කරන්න. ඒක ටිකෙන් ටික ඔයාගේ බහුවර්ණ ප්‍රශ්න පොතේ තියෙන බහුවර්ණ ප්‍රශ්න ගාන වැඩි වෙනවා. ඉතින් ඔයාට පුළුවන් ඔයාගේ මේ බහුවර්ණ ප්‍රශ්න පොත ලස්සනට තියාගන්න. මේකේ ඕන ලස්සන රූප අඳින්න පුළුවන්. ඉතින් ඒ වගේම ගානට 1 2 3 4 ඒ බහුවර්ණ ප්‍රශ්න වලට අංක දාලා ඔයාට මේක ලස්සනට තියාගන්න පුළුවන්. ඉතින් ඔයා දවසින් දවස මේකට අලුත් බහුවර්ණ ප්‍රශ්න එකතු කරන්න. ඒ වගේම ඔයාට අර මම කියන තව පොඩි පොතක් තියාගෙන ඒකේ ඒ පොතේ මේ බහුවර්ණ ප්‍රශ්න වලට හරියම උත්තර ටික වෙනම ලියන්න නැහැ. ඔයා මේ බහුවර්ණ ප්‍රශ්න පොතේ ඉරි ගහලා හරි උත්තර ලකුණු ගන්න යන්න එපා. ඒක මේ අපේ වැඩේට බාධාවක්. ඉතින් මම හිතනවා දැන් ඔයා ගාව මොන බහුවර්ණ ප්‍රශ්න පොත තියෙනවා. මම හිතනවා මේකේ ප්‍රශ්න 1000ක් විතර තියෙනවා ඇති කියලා. දැන් අපි කොහොමද මේක පාවිච්චි කරලා ඔයාගේ දැනුම වර්ධනය කරගන්නේ? ඒකට පොඩි රහසක් තියෙනවා. දැන් මම ඔයාට ඒක කියන්නම්. හරි. ඉතින් මම දැන් ඔයාට කියවනේ බහුවර්ණ ප්‍රශ්න පොත හදන හැටි ගැන. ඉතින් ඔයා පොඩ්ඩකට හිතන්න මේ තියෙන්නේ මගේ බහුවර්ණ ප්‍රශ්න පොත. මේ තියෙන්නේ 33 වෙනි බහුවර්ණ ප්‍රශ්නේ. තව පොතක මේ 33 වෙනි ප්‍රශ්නේ හරියම උත්තරේ මම ලකුණු කරලා තියෙනවා. 33 4 වෙනි එක හරියි. ඉතින් මේ තියෙන්නේ මගේ බහුවර්ණ ප්‍රශ්න පොත. ඉතින් මේක පාවිච්චි ගන්න කොහොමද අපි පාඩම් කරන්නේ? මෙන්න මේවයි. දැන් ඔයා බලන්න මේ 33 වෙනි එක. මේක අයිති මොන පාඩමටද? මම මේ උදාහරණයක් විදියට නිකන් කියන්නේ හොඳේ. මම කියනවා මෙන්න මේක අයිති සමාගම් පාඩමට. හිතමු මගේ විෂය තමයි ගිණුම් කරන්නේ. ඉතින් මේ ගිණුම් කරන්නේ තියෙනවා සමාගම් කියලා පාඩමක්. ඉතින් මේ සමාගම් වලට අදාළ ප්‍රශ්නයක් තමයි මේ තියෙන්නේ. දැන් සමාගම් කියලා පාඩමක් තියෙනවනේ. ඉතින් ඔයාලට මතකයි මම අර ඉස්සර කිව්වා අපි පාඩම් කරන්න පාවිච්චි කරන මේ වගේ ෂෝට් නෝට්. හිතන්න මෙන්න මේක මේ සමාගම් ගැන විස්තර තියෙන ෂෝට් නෝට් එක කියලා. දැන් ඊට පස්සේ ඔයා කරන්න ඕන පාඩමේ නම පළවෙනි පාඩම සමාගම. ඊට පස්සේ මේ සමාගම් යටතේ බලන්න මේ 33 වෙනි බහුවර්ණ ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන සමාගම් පාඩමේ යටතේ. ඉතින් මේ 33 ඔයාට මෙන්න මේක තමයි 33 කියලා ලකුණු කරගන්න පුළුවන්. 33 අන්න ඊට පස්සේ දැන් ඔයා මෙහෙම බලාගෙන යනවා. 33 සමාගම් පාඩමේ ඇවිල්ලා තියෙන්නේ. බලමු මෙන්න මේක 34. මෙන්න මේක සමාගම් පාඩමෙන් තමයි මේ බහුවර්ණ ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන්නේ. 34ත් මෙහෙම ලකුණු කරගන්න. ඉතින් මේ වගේ 34 1000. ඉතින් ඒ වගේ ඔයාට පුළුවන් ඔයාගේ පාඩම් ටික තියෙනවනේ. පළවෙනි පාඩම සමාගම්. දෙවෙනි එක හවුල් ව්‍යාපාර. ඉතින් මේ එක් පාඩමට අදාළ බහුවර්ණ ප්‍රශ්න අංකය මෙතන ලකුණු කරගන්නවා. බලමු 14 වෙනි එක. 14 වෙනි එක ඇවිල්ලා තියෙන්නේ හවුල් ව්‍යාපාර පාඩමෙන් තමයි මේ 14 වෙනි බහුවර්ණ ප්‍රශ්න පත්‍රය හැදෙලා තියෙන්නේ. ඉතින් එහෙම අපි ලකුණු කරගත්තට පස්සේ මේ බහුවර්ණ ප්‍රශ්න පොතේ ප්‍රශ්න 1000ක් 2000ක් තියෙනවනේ. ඉතින් මේවා මේ පාඩම් වලට බෙදලා යනවා. ඉතින් ඊට පස්සේ වැඩ කරන්න පුළුවන් ඔයාගේ ෂෝට් නෝට් එක තියෙනවනේ මම හදන්නේ කිව්වා. ඉතින් මේක ඔයා පාඩම් කරනවා. මේක අර මම පාඩම් කරන ක්‍රමයක් කියලා ඇති. ඉතින් ඒ වීඩියෝ එක ඔයාට බලන්න පුළුවන්. ඒ වීඩියෝ එක බලලා මේක ඔයා හදන්න දන්නේ හදන හැටි මම සම්පූර්ණයෙන්ම කියලා ඇති. මේ එකක් හදාලා මේකෙන් පාඩම් කරන්නේ කොහොමද? ඒ ඔක්කොම මම කියලා ඇති. ඒ වීඩියෝ එක බලලා මේකට එන්න. ඉතින් මම මේක පාඩම් කරනවා. මේ තියෙන සමාගම් පාඩම්. මේ සමාගම් පාඩම ඔක්කොම පාඩම් කළා. මේ මම පාඩම් කරන්න කියලා ඔයාට කිව්ව ක්‍රමයෙන් පාඩම් කළ ඉවර වෙලා ඔයාට පුළුවන් මෙන්න මේ නෝට් එකට එන්න. දැන් ඔයාට ඇත්තටම මෙතන නම් ගොඩක් ඉඩ තියාගන්නේ මොකද ඔයාගේ පොතේ ගොඩක් බහුවර්ණ ප්‍රශ්න තියෙනවනේ. ඒක හන්දා මෙතන ලියන්න එපා. මේ පිටුව ඔක්කොම ගන්න සමාගම් ප්‍රශ්න ලියන්න. මේකේ හවුල් ව්‍යාපාර කියලා දාලා ඒ අදාළ බහුවර්ණ ප්‍රශ්න අංකේ දාගන්න. ඔන්න ඔය සමාගම් එක පාඩම් කරා. පාඩම් කළ වෙලාව මේකට ආවා. ඊට පස්සේ 33 වෙනි ප්‍රශ්නේ. මේකට ගියා 33 කරා. තව කොලේක විභාගයට ලියන වගේ 33 වෙනි එකට උත්තරේ මේක. ඊළඟ බලන්න 34. මේකෙන් බලුවා 34 උත්තරේ හෙව්වා. මෙතන ලිව්වා. ඉතින් ඔයාට පුළුවන් අන්න ඒ වගේ ඔයා අදාළ පාඩම පාඩම් කරලා ඉවර වෙලා මේ බහුවර්ණ ප්‍රශ්නපත්‍ර පොතට ගිහිල්ලා ඒ අදාළ පාඩමට අදාළ බහුවර්ණ ටික කරන්න. එතකොට ඔයා පාඩම් කරපු දේවල් වල මතකය ඩබල් ට්‍රිබල් වෙනවා. ඉතින් අන්න ඒක තමයි මේ බහුවර්ණ ප්‍රශ්න පත්‍ර පොත හරියටම පාවිච්චි කරන්න. ඉතින් ඔයා මේ වැඩේ කරන්න. මේ බහුවර්ණ ප්‍රශ්න පත්‍ර පොතේ ප්‍රශ්න පුළුවන් තරම් හදන්න. ඉතින් ඔයා පහලෙන් කියන්න මේ පොත හදන්න පටන් අරගෙන ඔයා දැන්ට කොච්චර ප්‍රශ්න ප්‍රමාණයක් මේකේ ඔයාගේ පොතේ දාලා තියෙනවද? අපි බලමු වැඩිම බහුවර්ණ ප්‍රශ්න ප්‍රමාණයක් හදපු කෙනා කවුද කියලා. ඉතින් මේක කරලා බලන්න. මේ වැඩේ හරියට කරොත් එහෙම ඔයාට විභාග ලියන එක එච්චර අමාරු වැඩක් වෙන්නේ නැහැ. අපි ඊළඟ වීඩියෝ එකේ හම්බෙමු. ඔයාට සුබ දවසක්. Subscribe, share, comment.